SLT Mobitel Home Broadband වෙතින් රාත්‍රී 12 සිට උදේ 7 දක්වා නොමිලේ ඉන්ටර්නෙට්. හැත්ත හතරක ප්‍රතිශතයක් තමයි ලබා ගන්න නිපුණත්වේ ප්‍රවීණයන් තිදෙනාම මනාපය පල කරලා තියෙනවා මම හිතන්නේ මේ ගීතය ගැන අපි අමල්ගෙන් ඉස්සෙල්ලම ඇහුවොත් හොඳයි කියලා අමල් ඔව් මට මේ කියන්න තියෙන මොකද මේක ඇත්තටම දැන් මේක ෂේන්ට ආවේනික වූ විදියට තමයි ෂේන් මේ ගීතය ගායනා කරන්නේ ඒක ෂේන්ගේ වර්ෂන් එකක් එතකොට මම මේකට මොකද මගේ පියාගේ ගීතේවත් මම ගායනා කරන පිළිවෙලවත් මම මේකට අදාළ කරගන්නේ නැහැ මොකද ඒක එයාගේ වර්ෂන් එකක් හින්දා නමුත් මේකේ අඩුපාඩුකම් තිබුණා යම් යම් දේවල් තිබුණා නමුත් මේ 24 වෙනි රවුන්ඩ් එකට මේ ඇවිල්ලා ඉන්න ඔක්කොම ගායනා කරන්න පුළුවන් කට්ටිය මේ ඉන්නේ ඔක්කොම එතකොට එහෙම එකේදී මට මගේ පෞද්ගලික හැඟීමත් එක්ක මොකද මම ෂේන් කියන කැරක්ටරේට මම කැමති ඒකත් එක්ක එහෙම තිබුණාට නමුත් අඩුපාඩුකම් කියන්නේ මම කිව්ව එකයි අර ෂේන්ගේ වර්ෂන් එකක් එක්ක තිබෙච්ච හින්දා ඒක ගැන ඔළුවෙන් හදාලා ඉවරලා මගේ ලකුණු හත දුන්න ඇරෙන්න නමුත් මං අර අර විදියට හිතුවා නම් එහෙම ගීතය ගැන ඇත්තටම ලකුණු හත දෙන්න හම්බෙන්නේ නැහැ ඒක සුභාතිට අසාධාරණයක් වෙයිද මම හිතන්නේ නැහැ එහෙම වෙයි කියලා ඉවරලා රුවන් සෑහෙන වෙලාවක් ඒ කියන්නේ දැස් දල්වාගෙන බලාගෙන හිටියා කියලා දැනුණා 150 ඉක්මවා යනකම් ඇයි එච්චර වෙලා ගියේ කියලා ඔබට හිතෙන්නේ මීට කලින් 150 ලැබිය යුතු ගායනයක්ද
අර විදර්ශනට උනා වගේ තමයි සරංග මේ ගීත ගීතේ තෝරා දෙන්නේ තෙලියෙන් වෝට් එක පරක්කු කරන්නේ තෙලියෙන් මම හිතනවා ගීත තෝරන්නේ වෙන අය වෝට් කරන්නේ වෙන අය ඒක තමයි ගැටලු වෝටින් එකේ මම හිතනවා තව පොඩ්ඩක් වැඩි වෙලාව නම් මීට වඩා පසුකිරීමක් කරන්න තිබුණා නමුත් අර අමස කිව්ව වගේ චූටි චූටි දැන් ටිකක් තියෙනවා පිචින් වලට වඩා ඒකේ මම හිතනවා ඕනවට වඩා ගීත ඉම්ප්‍රොවයිස් කිරීම. ඒ ගීතයට නිදහසේ තව අනවශ්‍ය ඒ කියන්නේ යොදනවා වැඩි. ඒ කියන දන්නවා වැඩි මම කියලා ඒ වගේ එකකුත් කරනවා නිසාරංග තරහ වෙන්න පගිවඩ. හරි. ඒ ඒ කියන්නේ වැඩ වැඩි මොනද වැඩ කෑලි වැඩිපුර දාන්න ගිපුවම ඒක නිකන් කැත වෙනවා. ඔය රහ නැති වෙනවා. ඒ නිසා මම හිතනවා ඒක පුළුවන් තරම් අර ප්ලේන් කියන්න ඕනේ සාමාන්‍ය සරලව කියන්න ඕන ගීත සරලව කියන්න ඕනේ මිනිසුන්ට ඒක කනට යන විදිහට සාරංග ඒ කියන්නේ ඒකේ ආස්වාදය දැන් අර අමල් බලපු විදිහට වඩා ප්‍රේක්ෂකයා බැලුවොත් එහෙම මේ මුල් ගැයුම නෙමෙයිනේ මේ ගයන්නේ කියන එක පිටර කොටාශයක් ඉන්නත් පුළුවන් ඔව් ඒක තමයි ඇඩ්ලිප් එක පටන් ගත්තිම සෝරි රෝ මොකද තව එකක් සාරංග දැන් මේක මගේ තාත්තා නැති වෙන්න කලින් මේ සම්මුඛ සාකච්ඡාවකදී තාත්තා කියනවා මගේ ජීවිතේ මගේ ආත්මය හා සමානව මේ ගීතේ කියන එක. එතකොට මේ ගීතේ යා මේ මේ සංගීතය මේකට යොදවලා තියෙන්නේ මේකේ මේ හැම අකුරක්ම හැම වචනයක් පාසාම ඒ කියන්නේ මේ ඒ දවස්වලේ හදපු මෙලඩීස් වල තියෙනා වූ තියෙන එක්ස්පෙරිමන්ට්ස් තියෙන ඒව කොහොම හැමදේම හැම දෙයක්මම හිතලා. ඒව අද දවසේදී කවර් වර්ෂන් කීලිවර්ලා අර ලුවන් කිව්වාගේ උමනාට වැඩි දේවල් දාන්න ගියොත් ඒ මෙලඩීකට හානි වෙනවා. ඒක සමහරක් වෙලාවට හුඟක් වෙලාවට ප්‍රේක්ෂකයා කැමති නෑ ඒක ගන්න. අරකම තමයි ඕනේ. අරක ඒක රහ තියෙන්නේ. අරක අලුතෙන් එහෙම එකක් දැම්මට එහෙම වෙන්නේ නෑ. මොකද ඒ වලට අර දාන්න පුළුවන් ඔක්කොම තියෙන ලුණු ඇඹුල් ටික දාලා හරි ගස්සලා තියලා තියෙන ඒවයි. ඒකට අමුතුවෙන් ආපහු ඒක ටෙම්පරාදු කරන්න අරොමේ කරන්න යන්න හොඳ නෑ. ඒ වලට අත දැම්මොත් පිරුනන එකයි වෙන්න වැඩි. ඉතින් සාරංග මම කියන්න තියෙන්නේ ෂේන්ට පුතේ අවබෝධ කරගන්න දෙයක්. මේ රටේ ජනතාව හඬ හොයන්නේ හඬක්. දැන් ඔය වගේ අස්සේ හැංගිවිච්ච ඔහොම ගායනාවක් කිව්වොත් මම හිතනවා අවසාන 10 දින අතරටවත් යන්න අමාරුයි. තේරෙනවද මං කියන දේ? ඒ කියන්නේ තමන් පැහැදිලි ක්ලියර් ටෝන් එකක් මිනිස්සු අතරට දෙන්න ඕන. ඒ කියන්නේ අපේ ගායකයෝ ගත්තොත් පරණ සාරංග අපි අමතක කරන්නකෝ. ඒ කියන්නේ හරි පැහැදිලිනේ. ගායන දේ පැහැදිලි, කියන දේ පැහැදිලි, වචන පැහැදිලි. එතකොට මේ අලුතෙන් මේ අර කිව්වා වගේ කවර්ස් කියන ට්‍රෙන්ඩ් එකත් එක්ක හිතනවා මේ විදියට සිංකරොත් හරි කියලා. නමුත් Tamanට ඒක අවාසියක් කරගන්නේ. Tamanගේ තියෙන අනන්‍යතාවය එළියට ගේන්නත් බෑ. Taman හොයන කැරක්ටර් එක එළියට මිනිසුන්ට දෙන්නත් බැරි වෙනවා. ඒ කියන්නේ Taman මෙතන ලොකු වැඩ ටිකක් දාලා සිංකරන එක වෙන්න පුළුවන්. නමුත් මං හිතනවා Tamanගේ ජීවිතේ අනාගතයට කැරියර් එකටම ලොකු පාඩුවක් ඒක කරගන්නේ. ඉතින් ඕනවට වඩා සම්දර්ශන දාන්න යන්න එපා. ඒ ගීතේට සාධාරණයේ අනුව මං හිතනවා අනිත් තරඟ කරුණු දැනගත යුතුයි. ඒ ගීතේට උපරිම සාධාරණයක් කරන්න. මොකද තමන්ගේ හඬත් මේ වෙලාවේ එළිය ජනතාව බලාගෙන ඉන්නවා. මේ ගීතෙන් ගීතේට හඬවල් වෙනස් වුණොත් තමන්ටත් ඒ කියන්නේ ජනතාවටත් කන්ෆියුස් වෙනවා. මොකද්ද මේ දරුවගේ තියෙන හඬ කියන එක. يعني ගීතෙන් ගීතේට හඬ වෙනස් කරන්නේ නැතුව අහපු ගමන් තමන්ගේ අනන්‍ය හඬක්. ඔව් දැන් හිතන්නකෝ සාරංග. අමල්ගේ හඬ ඇහිද්දී වෙන කාගේ හරි ගීතයක් කියන දන්නවනේ මේ අමල්ගේ නිරෝෂකේ දන්න මගේ අය දන්නවා ඉතින් එතකොට ෂේන්ගේ උදාහරණයෙන් ෂේන්ගේ හඬ ඇහුනොත් අපි දැනගනවා මේ ෂේන්ගේ හඬ කියන එක අනන්‍යතාවෙන් හැබැයි මේ ගීතෙන් ගීතයට වෙන ඉම්ප්‍රොවයිස් වෙනවා නම් වෙන වෙන හඬ තැන් වලට යනවා නම් තමන්ට කියලා මං හිතනවා සුවිශේෂි හදා ගන්න ඕනේ අනන්‍යතාවෙ නැති වෙන එතකොට තමයි අර මෙච්චර කල් හිරුස්ටායකේ ඇවිල්ලා ඇවිල්ලා දුර ඇවිල්ලා අර වැලිමත්ති ගේ හැදුවා වගේ කඩාගෙන යනවා ඉතින්යේදී කරගන්න එපා කල්පනාකාරී වෙන්න මෙච්චර දුර අපේකේ ඔය වගේ අඩුපාඩු වෙන්න දෙන්න එපා ඕල් ද බෙස්ට් නිරෝෂා අපි ඊළඟ ගැයුමත් එක්ක සංසන්දනාත්මකව කතා කරමු